දසල් කොහොමද දැන් බෙහෙත් ගන්න ආහාර හොයා ගන්න ඕන අතර බෙහෙත් ගන්න ඕන ඒවට මුදල් හොයා ගන්න මුදල් තිබුණ නැහැ දැන් අර නංගි පොලිය සල්ලි වාය කරන් යන තමයි තියාගෙන කියන්නකෝ පුතේ මොකද්ද ඔයාලගේ අවශ්‍යතාවය සහ ඉල්ලීම වෙන්නේ ඉල්ලීම වෙන්නේ ඉතින් දැන් මටත් මේ වගේ දෙයක් වුණා මර දැන් අසාධාරණයක් වෙලා දැන් මට කවුරුත් බලන්නේ නැහැ ඒජන්සියකින්වත් කිසිම කෙනෙක්ගෙන් බැලීමක් නැහැ ඔක්කොමලා මග අරිනවා මින් කියන්න තියෙන්නේ ඉතින් ඊ තව කෙනෙකුට මේ වගේ දෙයක් නොවෙන්න නීතිය වෙන්න කියලා තමයි කියන්න තියෙන්නේ යන්නේ අර කරදර කරා එක පැයක් නිකන්වත් ඉන්න දුන්නේ නැහැ වැඩ ගත්තා ඒකින් සම්පූර්ණම ඉතින් වල් කියන්න ඕනේ ඒජන්සියෙන් තමයි ඉතින් ఏజెన్సీ అందురాని మెద్ద ఇల్లు వట్టి మైగావ తీయనో యాలగే కెనెక్గే నంబర్ ఏకై ఫోటో ఏతి ఏజెన్సీ కో గన్న బలని వీసా వల్ హమ ఎకటమ అరన్ గియే ఏకనే మెయా ఇన్నే ఎహెద రటేద నా నా మెహే ఏకే రటే ఏకే మే ఏకనే మెహే ఏజెన్సీ ఏకినాద మే ఓ కురునేగల కురునేగల ఏతి దా మెయాడ కథా కరుపుగా మెయా కథా కరన్న ఎత్తే ఓ మెయాడ తా మం ఈయే తరన్ కివే మొకద మెయాగి నమ మెయాగి నమ නෑ නෑ බාලසූරිය අර යවපෙක් නෑනේ මෙයාගේ නම මට මතක නෑ මෙයා තමයි ඔයාව රට ඔක්කොම කරේ ඔව් කියන්නේ මෙඩි මේ මෙව ගහන්න අරන් ගියේ ඔයා තමයි මේ ඔය 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 ඒ මැස් එයාගේ ෆොටෝ එකක් පුද්ද පෙන්නන්න එයාගේ ෆොටෝ එකක් නෑ මොකක්ද දාලා තියෙන්නේ කොහෙන් මේක දාලා තියෙන්නේ. එයානේ මහත්යත් කරනවා නේ ඒජන්සිය. පුචුටනේ හැරෙන්න කොට ඉන්නක මම හරි එහෙම. ඒ ප්‍රශ්නයක් නෑනේ. මේ ගෙවල් හොයන්නත් හරි අමාරු. ඔයා පොඩ්ඩක් වැඩ කරන්න අවුරුද්දක් විතර එහෙම ඉඳලා හොඳේ. වර්ෂමින් හොඳේ. ඔයා මාස 6 වෙනකම් මාස 6ට දවසක්වත් ඉස්සෙල්ලට එන්න හිතන්න එපා. ඒකුණ ගෙනල්ලා දාන්න ගියොත් මාස 6කට ඉස්සෙල්ලම් වෙනකොට ඔයා බෑම කියන්න. හරිද? හොඳට කල්පනා කරලා වැඩ කරන්න එච්චරයි. මං එයාලට කෝල් කරාම එයාලා කිව්වේ එන්න එපා කියලා ඒජන්සියට. යන්නම තැනක් නැද්ද? දැන් මේ නම්බර් වැඩ නැද්ද? වැඩ වැඩ. මේ නමක් ගමක් මොනවද මේ? නම දන්නේ නැද්ද? ओमान वाले हिटिए ये नागरे मत नाम मत की थी ने एजेंसी थी ने मंगा ने ओ एजेंसी थी ना दिखा ना माँ ये अलग नाम को अध्यन ने दिया नाम मत मत के नहीं यार यार मुस्लिम नाम ने दिए ने मत मत की हिटी ने यार क्या दिए देदास विसी देखे हतनी मासे विसी देख विसी ओ बालसुरी माते इन्नो दे ओ यंदे यंदे आगे नोना के नेदे ओ बालसुरी ये नोना मैं आरे वो याला राते आया हुआ नेदे मैं बैंडी आवे दारु एक को मैं आरे दें खापुल कैडी लाइन ने ओ ये दारु वाटे दें मोनुआ के साधारण या दिश्ट कराना पुलवा ने वाला ओ या करे ओ या 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 ओ या
එතකොට දැන් ඔයාගේ වගකීම තියෙන්නේ බාර දුන්නා රට යවුවා සල්ලි ගත්තා එච්චරයි එහෙමද මේකේ වගකීමක් තියෙනවද ඔබතුමිය සල්ලි ගත්තා නම් මෙයා යවලා කීයක්ද ගත්තේ ඔයා මෙයා පෙන්නලා එයා පෙන්නලා නේ යා දුන්න බාර දුන්නා හරි බාර දීලා ඔය කොච්චරද ඔබතුමිය ගත්තේ ඔව් 30-40,000ක් ගන්න මෙයාව දීලානේ එතකොට ඔයාට වගකීමක් නැද්ද දැනුවත් කරපුවාම මේ අයවට මෙන්න මේ වගේ කරදරයක් වෙලා තියෙනවා කියලා අඳුමතර එක ඇමතුමක් දීලා ඒව දැනුවත් කරන්න ඔය ඒජෙන්සියේ ඔයාට දීලා තියෙනවද හැඳුනුම් පතක් හෝ මේ 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 මිනිස්සු කාන්තාවන් හොයලා දෙන්න ඔව් එතකොට ඔයාට ඔයා කොහොමද මිනිස්සු හොයලා දෙන්නේ ඒජෙන්සියට ගෘහ සේවිකාව හරි මං අහන්නේ ඔයා විදේශීය නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි කෙනෙක් සබ් කෙනෙක්ද ඉස්සර වෙලා නෙවෙයි දැන් ඔයා ලියාපදිංචි වෙ ඉන්නවද කියලා ඔයා කොහොමද ලියාපදිංචි නැති කෙනෙක් මේ විදිහට මේ කාන්තාවන් අසරණ පවුල් වලට ගිහිල්ලා ඒ අයට මේ මේ දීලා සල්ලි ගන්නෙ හැමෝම මිනි මරනවා කියලා ඔයත් මිනි මරනවාද එතකොට ඔයාද බා රෙස්පෙක්ට් කතා කරන්නේ නැතුව බාලසූරිය මිස් අහි අසරණ වුණාම කන්න බොන්න නැහැ මේ මිනිසුන්ට ගෙවල් වල හරි ඔයා අපි විශ්වාස කරන්නම් වංචාවක් කරන්නේ නැහැ බොරුවක් කරන්නේ නැහැ කියලා හරියටම ගත්ත ගාන කියන්න මෙයා ඔබ දීලා කීයද හැට හැත්තෑ දාහ දැන් මෙයා ලෙඩ වෙලා ඉස්පිතාලේ නෝන මං කෝ ඔයාව බලන්න ඇවිල්ලා මගේ දරුවා අබ්බගාතෙක් කියලා ඉන්නේ මේ වගේ ළමෙක් නේ මං ඔයාට දුන්නේ මං හොඳ අයියාතිය තියෙන ළමෙක් දුන්නේ ඇවිල්ලා බලන්න කිව්වා මට ඔය එන්න විදියක් නැහැ පුළුවන් වුණොත් එන්න මේ මං පාර පෙන්නුවා විතරයිනේ මං ඔයාව මුකුත් දන්නේ එහෙම කිව්වා මම බල්ලා මේ කෝල් එකක් දෙන්නම් කියලා කට් කරා මට ආයි කතා කරේ නැහැ ඔයාව කතා කරන්නේ පැටෙන්ද මේකේ लंका මම ඊයේ කතා කරා කිසිම තොරතුරක් මට තාම දුන්නේ නැහැ. හරි මම ඔයාලට කියන්නම් ඈ. සර්ගේ නම්බරේ පොඩ්ඩක් දෙන්න. කට් කරන්න. කට් කරානේ. ඔව්. එහෙම තමයි කිව්ින්දා. මොනවාරි කියනකොට ෆෝන් එක මොනවාරි කියලා කට් කරලා. ඒක කවුද? මම ලියුවේ. ඒ වැඩේ. ඒජන්සි. විනා වුණා කියන මොන දැක්ක? हेलो मैं डेंगर पोलनारू कथा कर तमें कथा कराने मुखद मैं करा पुलवांग पोडा दिन मैं कथा कले माम मैं अलग जाति के ओ ඒ කියන්නේ පණිවිඩය දැන් ඔය ඉක්මනටම පණිවිඩය දුන්නා දැන් මේක අරගෙන විනාඩියක්වත් නැහැ නේ නෑ ඊයේ තියා කතා කරන්නේ ඔව් කිව්වට පස්සේ ඔය ලංකාවට ගාවද මම ආවේ මාර්තු 20 දැන් මොකද මාර්තු 28 තමයි මෙයා ලංකාවට ඇවිල්ලා තියෙන්නේ අසනි මේ කකුල් කඩාගෙන කොල්තරේ ඊයේද නේද
නෑ 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 ඊයේ නෑ ඉස්සෙල්ලත් කතා එහෙ කරා. එන දවසේ ඉඳලම මේ දැනුම් දෙනවා ඔයාලගේ එහෙ ඔ හරි හරි මේ ලෑන්ඩ්ලයින් එකට ගත්තා ඊයේ ඉස්සර වෙලාම. නෑ නෑ ඊට ඉස්සෙල්ලත් මම කතා කරා. මට දිනේ නම් මතක නෑ මම ටිකට් කපන් ආ 25 නේ. ඔව් 25 26 කතා කරා. කියන්නේ මේ මොකක් කරන්න කියලාද? දැන් මේ වගේ දෙයක් වුණාම මොකද්ද කරන්න ඕනේ කියලා දැනගන්නයි කතා කරන්නේ මේ. මොකක්ද මේ ළමයි දන්නේ නැහැ නේ මේ ගම්බදෝ ළමයි. මෙයාලා දන්නේ නැහැ මෙලෝ දැන් මොකද්ද කරන්නේ. දැන් අත් දෙක කකුල් දෙක කැරිලා එක අතක් කැරිලා කොන්ද කැරිලා. ගෙනල් දැන් එයාගේ මාස 3ක පඩි දීලා නැහැ. එයාගේ වැටුපත් ඒ වැඩ කරපු තැනලු තියෙන්නේ. එතකොට දැන් මෙයාට කරදර නිසා ඔයාලගේ එහෙ ඒජන්සියට ගිහිල්ලා තියෙනවා. ඒජන්සියේ ඉඳලා ආපහු මෙයාව එක්කන් ගිහලා ඒ ගෙදරට දාලා තියෙනවා. ඒ දාපු නිසානේ මෙයාට මේ අනතුරු සිද්ධ වෙන්නේ. කවුද මිස් කියන්නේ? මොකද්ද මේ ඒජන්සියේ නම කියලා දැනගන්න පුළුවන්ද කුරුණෑගල? ගෝල්ඩන් වේ. ඔව් මම කතා කරන්නේ ජනමාධ්‍යවේදියේ කාංචන කුමාර ආර්යදාස කියලා. අපි දැන් ඒ ගෙදරට ඇවිල්ලා ඉන්නවා. හරිද? එතකොට මට කියන්න දැනගන්න පුළුවන්ද ඔයාලගේ බොස්ගේ නම මොකද්ද කියලා? මේ ආයතනයේ හිමිකරුගේ අයිතිකරුගේ. ඔහොම චොට්ටක් ඉන්න මම මැඩම්ට දෙන්නම් ලයින් එක. ඔහොම පොඩ්ඩක් ඉන්න. ආ ඔව් මිස් මම මගේ නම කාංචන කුමාර ආර්යදාස. මම ජනමාධ්‍යවේදියේ ඔව් මම ද කතා කළේ මේ පොළොන්නරුවේ බැඳිවැවේ දරුවෙක් ඔයාලගෙන් රට ගිහිල්ලා තියෙනවා ඕමාන්වලට. ගිහිල්ලා එයාට විද කරදර මෙහෙලා මෙයා තට්ටු දෙකේ පහළට වැටිලා දැන් කකුල් දෙක කැඩිලා එක අතක් කැඩිලා කොන්ද කැඩිලා එක තැන් වෙලා තමයි ඉන්නේ. මෙයා දැන් මාර්තු මාසෙ තමයි ලංකාවට එවලා තියෙනවා. හරිද? එතකොට මේ මෙයාට ඊට පෙර කරදර වුණාට පස්සේ ඔයාල මෙයා ගිහිල්ලා තියෙනවා මේ ඒ රටේ තානාපති කාර්යාලය. තානාපති කාර්යාලය ගිය පස්සේ ආපහු ඔයාලා යවපු ඒජන්සියට ඕමාන් එකේ මෙයාව ගිහින් බාර දීලා. ඒජන්සියෙන් දවස් දෙකක් තිය දවස් පහක් තියාගෙන ඉඳලා නැවතත් ඒ ගෙදරටම ගිහින් දාලා. ඒ ගිහින් දාලා ඉඳි තමයි මේ අනතුරට ලක් වෙලා තියෙන්නේ. එතකොට ඒ වැඩ කරපු මාස 3ක පඩි දීලත් නැහැ. තවත් මාස 2ක පඩිය එයා තියාගත්තලු මේ එම්බසියට ගියා කියලා. එතකොට පඩි දීලත් නැතුව දැන් මේ අය බොහොම මේවාගේ තාත්තා අබ්බගාතයි අම්මගේ ඇස් දෙක පේන්නේ නැහැ. එතකොට මේ 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 ගහන්නකො අපි දැන් මේ වගේ දෙයක් වුණාම මොකක්ද මේ ඒජන්සියක් හැටියට ඔයාලගේ පැත්තෙන් තියෙන වගකීමක් නැද්ද? හරි මම නම්බර් දෙයක් දෙන්න මේක සම්බන්ධව අපි එහෙටත් කතා කරලා හරි මේ කාලෙින් මේ සැලරි එක දීලා නැත්නම් අපි අනිවාර්යෙන් අපි ඒ කඩිය අරන් දෙනවා මේ ඒක අපි අනිවාර්යෙන් කරා දුන්නා ඔව් නෑ 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 දැන් ඔය දන්නේ නැහැ කියලා කියන්න එපා මේ මේ ළමයා සර්ට දන්නත් ඇති මහත්තයා මම සර් ආපු ගමන් මට නම්බරයක් දෙන්න මොකද මෙයාල මෙයා දැනුවත් කරන්නේ එහෙ ඉඳලම මෙයා කියාගෙන දැනුවත් කරනවා මෙහෙ ඇවිල්ලා දැනුවත් කරාලු ආපු ගමන් දැනුවත් කරාලු මොකද ඒ යාළුවා දැනුවත් කරුවා කියලා ඔව් දැන් මේ මේ මෙයා 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 නෑ නෑ මෙයා ළඟ තියෙන ඔයාලට එවපු වොයිස් කට් පවා එයා එවපුවත් කතා කරපුවා තියෙනවා හරි 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 මහත්තයා මට නම්බරයක් දෙන්න මම ආපු ගමන් ගන්න කියන්න කෝල් එක හරි මම මේක බියුරෝ එකටත් දන්නම් හරි ඒජන්ට් ගාන්න මම කියන්න ඔබතුමිය නම කොහමද? නෑ මට මේක දෙන්නකෝ මම නම් මේක වැඩ කරන්නේ කියලා. හරි මොකද්ද නම ඔබතුමියගේ? හලෝ. ඔව් මගේ නම කාංචන කුමාර ආරියදාස. මහත්තයා මේම කතා කරන එකක් තමයි අක් තියෙනවානේ මහත්තයා. ඔයාලට කතා කරා කියලා මට මේ හවුස් මේට් ඔබතුමාලා සල්ලි දෙන්නේ. හරිද? මේකට සල්ලි දෙන්න ඕනේ මේ හවුස් මේට් ගැන බලන්න ඕනේ ඔක්කොම කරන්න ඕනේ අපි. අපේ මොනවා හරි කරදරයක් ප්‍රශ්නයක් මේ මහත්තයාට වෙලා තියෙනවා නම් මිස්ටර් වෙලා තියෙනවා. ඒ වෙලා තියෙන නිසා වෙලා තියෙන නිසා තමයි අපි කතා කරන්නේ මේ. මෙච්ච දැන් ඉමංස මාසයක් තිස්සේ එයාට සාධාරණ වෙලා නැහැ නේ. අත් සාධාරණයක් වෙලා නැහැ. ඒකට අපි අසාධාරණයක් කරනවා කියලා මම ඔයා කතා කරාද නැත්නම් මාධ්‍යෙන් අපිට කතා කරන් නැත්නම් මහත්තයා මෙයාලා අපිට ලිඛිත ඔෆිස් එක ගන්නවා රට කියපු දැන ගන්නවා. ඔබතුමාලා ළඟට යනවා නම් මේ ප්‍රශ්නේ ඔයාලට විසඳන්න පුළුවන් නම් මහත්තයා විසඳන්න. මට මේක දාන්න ඔය පැත්තෙන් දෙක කවුරු හරි බාරකාරයෙක් ඉන්නවා. අපි ඔෆිස් එකට ඇවිල්ලා දැනුවත් කරා නම් අපි අනිවාර්යෙන් කරනවා. මොකද ඔය හවුස් මේට් යවලා අපේ ආයතනයේ නඩත්තු වෙන්න රුපියලක් හරි අපි ඒකට දායක වෙලා තියෙනවා. අපි වෙන ආයතනවල
ඒකෙන් කතා කරුවා කියලාවත් වෙන එකකින් කතා කරුවා කියලාවත් නෙමෙයි අපි යුතුයකමක් ඒකත් ඉෂ්ට කරනවා. මට පුළුවන් නම් ඔයාගේ වගකීමක් තියෙනවා මාධ්‍යයක් හැටියට ඔය හවුස්මේට් අපිට එවන එක. හවුස්මේට් එන්න බැයි නම් එක්ක හොස්පිටල් එක කොහෙද ඇඩ්මිට් වෙලා ඉන්නේ කොහෙද ඒක අපිට කිව්වා නම් අපි අනිවාර්යෙන් කියනවා. ඔව් දැන් ඒ පුළුවන් අපි අපි ඒක දැනුවත් කරන්න එයා හොස්පිටල් එකේ ඉඳලා දැන් බැඳිවැවේ ගෙදර කක් කරා. අඩුම තරමේ ඔවුන්ගේ නම සඳහන් කරන්නවත් සංවේදී නොවන කණ්ඩායම් තමයි මේ විදිහට මිනිස්සු අසරණ වෙලා තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. ඒ වගේම විතරක් නෙවෙයි අපි මේක ඕමානයේ ඉන්න විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ බහරව ඉන්න නිලධාරීන් ඕමානයේ තානාපති කාර්යාලයේ නිලධාරීන්ට වගකීමෙන් යුතුව අපි ප්‍රකාශ කරනවා. මොකද තානාපති කාර්යාලයට මේ තරුණිය ගියාට පස්සේ නැවතත් මේ රැකියා නියෝජිත ආයතනයට යවලා ආපහු ඒකේ නිවසේට උඹාර දීම නිසා තමයි මේ හානිය සිද්ධ වෙලා තියෙන්නේ. එහෙනම් එහි වගකීම කවුද දරන්න ඕන? අපි රජයට ඉල්ලීමක් කරනවා විශේෂයෙන්ම මනුෂ්‍ය නායකකාර අමාත්‍යවරයාගෙන්. කරුණාකරලා ඇමතිතුමා එන්න මේ පොළොන්නරුවේ අහිංසක ගෙදරට. ඉන්න හිටින්න තැනක් නැහැ. තාත්තගේ S2 පෙ අම්මගේ S2 පෙන්නේ නැහැ. තාත්තා උත්පල වෙලා මේ රටේ සංවර්ධනය සඳහා මේ රටට ඩොලර් හොයන්න ඕන නිසා තමයි මේ අය යන්නේ. හැබැයි ඇමතිවරයාට වගකීමක් තියෙනවා. මේ වගකීම ඉෂ්ට කරන්න කියලා අපිට ඕනෑකමින් ඉල්ලනවා.